සමහර තුන සිදු දෙනවා තමයි සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මම තුලන මගේ Java series එකේ 22 වෙනි වීඩියෝ එකත් එක්ක අද මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද array එකට දත්ත දාන්න තව අනිත් ක්‍රමය මොකද්ද කියලා මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ ගිය පාර වීඩියෝ එකේ කරපු එක. average එක අපි ගත්තා. සංඛ්‍යා ටිකක් දීලා. ඒක බලපන්න කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා මේකට තේරු දෙන්න. මෙතනදී මම කියලා දෙන්නම් කොහොමද අනිත් දත්ත දාන ක්‍රමය array එකට කියලා. මම ඒකට මේ ටික ඔක්කොම අයින් කරගන්න. අලුතින් කෝඩ් එක ලියන්න ඕනේ. එතකොට මුලින්ම අපි integer වලින් variable එක හදාගමු. integer my array කියලා නමුදු my array. අපි මෙතන කොට වරන් open කරලා ලහන්න ඕන. ඒක සමානයි. දෙන්නේ new කියලා එකක් දෙනවා new int කොටවරණ ඇතුලේ අපිට size එකක් දෙන්න ඕන. ඒ කියන්නේ අපි array එකට කොච්චර දත්ත දානවද කියලා size එක මෙතන අපි කලින් දීලා තියෙන්න ඕන මෙතන. අපි කලින් එකේදී කරේ ඒකෙදි කලින් අපිට දෙන්න ඕනේ නැහැ size එක. මේ ක්‍රමෙදී අපිට කලින් size එක දෙන්න වෙනවා පහ කියලා. එතකොට අපිට මේකට දත්ත පහක් දාන්න පුළුවන්. ඊට වැඩි දාන්න බැහැ. ඊට අමුති ඇර අවුට් බවන්් එක්සෙප්සන් එක මයින එක්සෙප්සන් ගැන මං ඉදිරියට කතා කරන්න. ඒ එක්සෙප්සන් එක නෝ ඉටඩි දම්මති ලෙස දත්ත දානකොට මංවල්ට කිව ඇර එක හැදෙන්නේ බින්දුව එක දෙක හෙම කියල් එතර මේකට දාන පුළුවන් හතර වෙන හතර වෙනක විතර. එතකොට මේකට දත්ත දානකොට මහි ඇරේ පරාන ඇතුර අපට බින්දුවන එකට දාගන්නවා බින්දුවන එකට දාගන්න ඕන 35 කියල ඔන්න විදිහට තමයි දාන්න ගත්තා. ඊළඟට දෙවෙනිදට දාන්න ඕන නම් my array 1 එකට අපි කැමති අගයක් දෙන්න පුළුවන් 10. ඔය විදිහට තමයි අපිට දත්ත දාන්න තියෙන්නේ. මෙතන 2 එකට අපි දෙමු 17 ළඟට මෙතන 3 එකට අපි දෙමු 31 එක 4 එකට අපි දෙමු 50. ඔන්න දැන් මයි array එකට දත් දාලා ඉවරයි. අපි බලමු මේ ටික වැටලා දැයි කියලා හරියට. මම මේ ටික පොල්ලු පැදලා print කරන්න හදන්නේ. int k සමානයි බිංදු විඳක් k කුඩායි 5 වෙනකම් 5ද ඔව් හතර වෙනකන් විතර වැඩිදෙන් තියෙන්නේ k++ මොන k වලගේ වැඩි කරා ඊට පස්සේ system.out.println මට දැන් මුලින් print කරන්න ඕන my array වල කියද my array වල බිංදුවල ඒ කියන්නේ i ඊළඟට i නේ කියන්නේ k print එන්න ඕන. ඒ කියන්නේ my array වල බිංදුව ඊළඟට my array වල 1 2 3 4 ඒ විදිහට තමයි print වෙන්නේ. අපි බලමු මේක run කරලා. බලන්න 25 10 17 41 50 array එක ගන්නට print වෙලා තියෙනවා. හරිද? ඊළඟට ඒ කියන්නේ අන්න දැන් අපි දත්ත ටික දැන් array එකට දාලා ඉවරයි. අපි ගමු අපි දාමු අලුත් දත්තයක් මයි array වල 5. ඒකට අපි අලුතෙන් එකක් දාමු 77 කියලා එකක්. හරිද? ඔන්න ඕක මම දැන් run කරනවා. run කරාට පස්සේ බලන්න මේ exception in thread. මං කිව් array index out of bound exception එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතන 5. අපි දුන්නේ 5යි. නමුත් අපි 6 වෙනි එකකුත් දාලා තියෙනවා මෙතෙන්. අන්නේ array index out of bound exception එක ආවා. අපි මෙතනින් වැඩියෙන් එකක් දාපු නිසා මම එක්සෙප්ෂන් ගැන පස්සේ ඔයාලට කියලා දෙනවා. මම මේ දැනට නිකන් කියලා දුන්නේ. එහෙම මේකේ දාන්න බෑ. අපි අගයක් දීලා තියෙනවා නම් ඒ දක්වා විතරයි අපිට දත්ත දාන්න පුළුවන්. ඊට පස්සේදී මම කලින් කරා වගේදී මේකෙදි අපි එකතුව ගමු. int
int sum සමානයි 0. ඔන්න එකතුව මම දැන් බිංදුව සමාන කරා. කලින් ඇවරේජ් එක ගන්නදි තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා නම් මේක බලා ගන්න. දැන් අපි එකතුව ගන්නකොට මුලින්ම කරන්නේ sum සමාන කරනවා sum plus my array වල gate. කොහොමද කරේ? ඊට පස්සේදී දැන් ඒතර වෙන්නේ මොකද? k සමානයි බිංදුවකට වෙනකොට sum සමානයි බිංදුවයි. මෙතන බිංදුව දීලා තියෙන නිසා ඊළඟට my array බිංදුව. My array බිංදුව කියන්නේ 25යි. මුලින්ම 25 print වෙනවා. අපි මේක print කරමුද? system.out.println මේ කලින් කරපු එකමයි කරන්නේ. තේරෙන්න කෙනෙක් ඉන්න නම් බලා ගන්න. තවත් මේක කරන්න නැති නිසා මුලින් බලන්න 25 වෙලා තියෙනවා. ඒ කියන්නේ k සමාන බිංදුවට my array බිංදුව my array බිංදුව කියන්නේ 25. පළවෙනි පාර 25 print වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් sum වලගේ 25යි. 25 ධන 10 35 ඊළඟට 35 ධන 17 ඒ විදිහට answer එක අන්තිම answer එකට ඇවිල්ලා තියෙනවා. හරි. මට දැන් average එක ගන්න ඕන. average එක ගන්න නම් මම කරන්නේ plot වලින් average එක හදා ගන්නවා. average කියලා variable එකක් හදාගත්තා. ඊට පස්සේදී average එක සමාන කරනවා මම. average සමාන කරනවා sum එක බෙදීම 25ක් තියෙන නිසා 5ට. හරි. 25ක් මෙතන තියෙන නිසා 5ට සමාන කරනවා. අපි මෙතන විෂයන් ගානෙන් තමයි බෙදන්නේ. ඇවරේජ් එක අනිවාර්යෙන් ගන්නකොට. අර මං දීපාර කරපු වීඩියෝ එක මට මතක නැහැ හරියට. ඒකෙත් මම දැන් ඇවරේජ් එක හතරක් දාලා කරේ. හතරෙන් බෙදලා දාන්නේ නැහැ මට මතක නැහැ හරියට. ඇවරේජ් එක ගත්තේ. අපිට ඊළඟට අපි තව එකක් අලුතෙන් දාලා කරන්නේ. ඒකෙත් අනිවාර්යෙන් බෙදෙනවා පහෙන්. හතරෙන් බෙදලා තියෙනවා වැරදි එක මගේ. මං හිතන්නේ ඒක. මං බෙදුවේ හතරේ මට මතක විදියට. ඒක හතරෙන් බෙදුවා නම් වැරදි. ඒ කියන්නේ පළවෙනි කරට පළවෙනි කරපේ හරි. ඊට පස්සේ මම අර අන්තිම ඒ කියන්නේ අන්තිම දෙක ඉලක්කමක් වැඩියෙන් දාලා කරානේ ඇවරේජ් එක ගන්න ක්‍රමයක්. එතකොට හතරෙන් බෙදන්න. ඉතින් මට මතක විදිහට හතරෙන් නේ පහෙන් බෙදන්න ඕන. දැන් මෙතන ඒ කියන්නේ අපි ගන්න සාමාන්‍ය දෙනි ඇවරේජ් එක ගන්න ඕන නම් අපි කරනවා තියෙන සංඛ්‍යා ගණන බෙදන්න ඕන. මම අර කලින් සංඛ්‍යා හතරක් දාලා කරපු නිසා ඇවරේජ් එක හතරෙන් බෙදලා ගන්න නැත්තේ. ඊට පස්සේ අර තව ඉලක්කමක් දාලා කරේ. එතකොට ඇවරේජ් එක මම ගන්නෙ හතරෙන් බෙදලා මට ඒක හද නමතුණා. ඒක සමා වෙන්න ඒක අනිවාර්යෙන් පහෙන් තමයි බෙදෙන්න ඕන ඉලක්කම් පහක් තියෙන නිසා. මේක අපි plot වලට class cast කර ගන්න ඕන. මම ඒක කලින් වීඩියෝ එකත් කරා. ඇයි මේ cast කරගන්නේ කියලා බලන්න කෙනෙක් ඉන්නවා ඒක බලන්න ගිහිල්ලා. ඊට පස්සේ මම average එක print කරගන්න. system.out.println average උන average එක හෙල්ල තියෙනවා. හරි. ඊට පස්සේදී අපි මෙතන තව එකක් දාමු වැඩියේ. my array 5 සමාන කරනවා 78ක් වෙල. ඊට පස්සේදී මෙතන k මෙතන වැඩි වෙන්න ඕන 6 වෙන්න ඕන. ඊට පස්සේ මෙතන බෙදෙන්න ඕන 6. average එක ගන්නකොට 6ෙන් බෙදෙන්න ඕන. ඊට පස්සේ මේක run කරාට පස්සේ ඔන්න average එක අපිට දශම ස්ථානත් එක්කම ඇවිල්ලා තියෙනවා. දශම ස්ථාන 6කට ඇවිල්ලා තියෙනවා. answer එක. හරි. ඔන්න ඔබ තමයි array එකට දාන්න තියෙන ඊළඟ ක්‍රමය. මම හිතන්නේ තේරෙන තියෙන ලක්ෂණ විදිය. තේරු නැත්තම් පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න තේරු නැති වුණාද කියලා. අදට මේක ඉවර කරනවා මම. ඊළඟට තව අලුත් පාඩමකින් ඊළඟට හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.